ඔය දොස්තරලට කරන්න බැරි වැඩ මේ දේවනාරායනට කරන්න පුළුවන්. හැබැයි කෙල්ලේ මං කියන විදිහට වත් පිළිවෙත් රකින්න ඕන. එහෙමයි. අද තව පූජාවල් දෙකක් කරන්න තියෙනවා. එකක් රෑ 12ට, අනික පාන්දර 2ට. හැබැයි ඒ වෙලාවට මේගේ ඇතුලේ ඉන්න බෑ කිසිම පිටස්තරයකට. ඉන්න පුළුවන් ස්වාමි පුරුෂයාටයි භාර්යාවටයි විතරයි. තේරුණා? එහෙමයි. හරියටම රෑ 12ට ආරක්ෂක මුට්ටි 4 වත්තේ 4 කොනේ වලලන්න. ඊට පස්සේ පැයකට 1 ගානේ පාන්දර 2 ඉඳන් 6 වෙනකන් 1 දෙහිගෙඩිය ගානේ පැයෙන් පැයට වලලන්න. තේරුණා? සමරේ, ඔය දුම් කපල ගෙනාව නම් මෙහාට. රාත්‍රියේ 2 ඉඳලා පාන්දර 6 වෙනකම් ඒ වලලපු තැන් තනි කරන්න එහෙම නෑ. ඉක්මන් කරලා මේ ගේ ඇතුලෙන් විලාප හඬවල් ඇහෙයි. ගේ ඇතුලෙන් විකාර ශබ්ද ඇහෙයි. මේ දැරිවිගේ විලාපය ඇහෙයි. ගණන් ගන්න එපා. කිසි දෙයක් ගණන් ගන්න එපා. එහෙම තමයි පෙරේත දෝෂේ. පෙරේතේ ශරීරය අතහැරලා යනකොට එහෙම තමයි. දැන් යනවා. අවුලක් නෑ. ආරක්ෂක වළවල් හොඳට තියෙනවයි කියලා කියන්නේ මාස 3න් ප්‍රතිඵල දෙනවයි කියන්නේ. මටත් ඕනේ එච්චරයි අයියා. දරුවෙක් නැතුව තව ටික දවසක් හිටියේ නම් පවුලත් කැඩෙනවා. හොඳට දුන්නල්ල. ඔව්වෝ, ඔය ගෑනුන්ව වැඩි විශ්වාස කරන්න එපා මල්ලි. අයියා බැඳලාද? නෑ. කෙල්ලෙක් ඉන්නවා? නෑ. අයියා මං වැරදි දෙයක්ද ඇහුවේ?
නෑ මට කෙල්ලෙක් හිටියා. ඒතිති මං ආමිකාරයන්. ලාන්ස්කෝප්‍රය සමර කිව්වහම ඒ කාලේ ප්‍රභාකරනුත් බය වෙනවා. මල්ලිට කියන්න තිරාල මාව දැක්කම වෙව්ලනවා සට සට ගාල. නෑ ඒ කාලේ යුද්ධ නියමට නැගල යනවා. මට ඉතින් වැඩිපුර කෙල්ල ගැන හොයලා බලන්න බැරි වුණා. ගමේ මියුසිකල් ෂෝ එකට සින්දු කියන්න ආපු සංගීතකාරයෙක් මගේ කෙල්ලත් එක්ක සෙට් වෙලා. අයියෝ. පස්සේ මට මේක ලියුමක් කියවනවා. ආදරය රැකගන්න බැරි මිනිහා කොහොමද රට ජාතිය රැකගන්නේ කියලා. නෑ. මල්ලිට කියන්නේ මමතුවක් වාරගෙන ඔළුවටම තියලා කොකා ගස්සගත්තා. උන්නේ පැත්තට වැදුනේ. ඉලක්කේ වැරදුනා. නෑ 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 නෑ. මට එහෙම ලේසියෙන් ඉලක්කයක් වර්ධින්නේ නෑ මල්ලි. උණ්ඩ තිබුණේ නෑ. ආ. දැන් ඉතින් ඔයන් වැඩක් නෑනේ. අපි අරවලත් බලමු. ඒ වලෙත් තවුලන්නේ. ආරක්ෂක වලවල් දෙක හොඳට තියෙනවායි කියන්නේ ඉතින් වැඩේ ෂුවර් තමයි මල්ලි. ඔනේ සමහර තැන්වල මේ වගේ වලවල් වල මලගිය පරානකාරයෝ එළියව කොට දානවලු. මට අපේ ඉෂුවර්තුමා තමයි ඒ ගැන කියලා තියෙන්නේ. එහෙනම් ඒකෙින්ද වෙන්නේ නැති අයියා අපිට මේ පාන්දර දෙකේ නම් වත්තවට ඇවිදවිදින්න කිව්වේනේ. ඔව් ඔව්. හැබැයි මේකේ නම් ප්‍රශ්නයක් නෑ මල්ලි. ඉෂුවර්තුමාත් දන්නේ. හලෝ. ඔව් ඉෂුවර්තුමා. ඔව් අපේ වැඩේ ඉවරයි. ඉවරද වැඩේ? හරි හරි හරි.